कब से है दिल में සංගීත වැඩ වැඩ තුකු මුදවාගෙන ඔය එක ගැන කතා කරන්න මොකද මේ මගේ පළවෙනි මේ පළවෙනිම සෝන් එක නම මගේම කියන දවස් අපි දෙකකින් දැන් ඒක වීඩියෝ එක කරලා ඉන්නේ වීඩියෝ එක කරනවා දැන් නැද්ද කියලා තාම හිතන්නේ මොකද මේ මේ දැන් මේ යන කාලෙත් එක්ක තව ගොඩක් කල් යයි එහෙම උත් සති තුනක් හතරක් ගියයි මොකද මගේ අතපසු වෙම එකකින් ගොඩක් මේ කාලේ ගියා මේ සෝග් එකේ ඉන්න මේ ඒවා ළඟදී මගේ ඔඩියෝ එක හරි අනිවාර්යෙන් ජනතාව ඕගොල්ලොන්ට අනිවාර්යෙන් දෙන්න බලාගෙන ඉන්නවා ඔයාලට වැඩිපුරම ප්‍රතිචාර හම් වෙන්නේ කොල්ලන්ගෙන්ද කෙල්ලන්ගෙන්ද ඒක ගත්තොත් එහෙම කියන්න අමාරු මොකද මේ මේ හැමෝගෙම කිව්වොත් නිවැරදි මොකද ආච්චිලා සීන ගොඩක් ආදරේ වගේ චූටි ළමයි තියවන් කයියා වගේ ගහනවා ගෑනු ළමයි මිනිහු ළමයි කියලා බෙද දැන්නේ ඒගොල්ලෝ එකම සමාන වුණේ නෝ ගෑනු ළමයින්ගේ ආදර ප්‍රතිචාර එහෙම ලැබිලා දෙනවා ආදරයරයෝ ආදරයරයෝ ගොඩක් ලැබිලා තියෙනවා ඒ වාට එකක් තෝරගෙන ජීවිත ගමන යනවා කියලා දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ කිනා ඔව් වා හිතනවාද අයියේ මේ හිරුස්තා තරගේ ඔයාට සාධාරණයක් වුණා කියලා ඔයාට සුදුසු තැන ලැබුණාද සුදුසු තැන ලැබුණාද ඒක තමයි මම හිතන ප්‍රශ්නේ කියන්න ඕන මෙහෙමද හිරුස්තා හිරුස්තා ඒකත් එක්ක ජීවිතේ හම්බෙච්ච දේවල් මාරයි මොකද සුදුසු තැන ලැබුණාද නැද්ද කියන්න මම හිතන්නේ හිරුස්තා කියන්නේ යන ගලින් මගේ සින්දුව මම මගේ මේ මංක කරපු කව එකක් ජාතිය ගොඩක් බැලඳ ගත්ත එක ලංකා වාසී හැමදෙනා ගොඩක් ස්තුතියි මහා වර්ෂාවේ කීද ඒ උනාට තිවංග දිවිශාන්තිගේ ලෝකෙට පෙන්වන්න හිරුස්තා වේදිකා ඒක අදටත් ගොඩක් පිං කියලා නාලිකාවරම කියන සුසු තැන ලැබුණද ජනතාවගේ සුසු තැන ලැබුණා තිවංග දිවිශාන්තිගේ මට ලැබුණා අතර ගොඩක් ස්තුතියි ජනතාව හින්දා නැති කරන්න බැරි තරමට ලැබුණා නාලිකාව කැරියද හිරුස්තා හිරු එකින් දුනු දේවල් ගොඩයි අපිට රීලිටි රාණිකාව එක දෙන්නේ අන්තර්ජාල වෙබ්බරි සාවේවත් එක්ක ඩබෝඩ් කර තිබ්බේ ඒවත් එක්ක ඉතින් චූටි චූටි දේවල් නම් එච්චරයි ඒක තමයි දැන් අන්තිම තරඟේ වෝඩ් බ්ලොක් වුණා කියලා ප්‍රශ්නයක් ආවා ඒක ගැන මොකද ඒක ගැන ඉතින් මම හිතනවා ජනතාව දන්නවද මට කතා කරන්නවත් වෙන්නේ නැහැ ඒ ස්ටාර් එක අපි අන්තිමට කතා කරලා ට්‍රයි කරත් මයික් එක මොකක් කර කාර්මේ දෝෂකින් මොකක් කරා හරි මම කියලා ඒ වගේම වෝඩ් බ්ලොක් කළා කියන දරන කියන්නේ නැහැ වෝඩ් බ්ලොක් කරලා කියන්නේ නැහැ මම වෝඩ් බ්ලොක් වෙලා මොකක් කරේ දෙකින් වෝඩ් බ්ලොක් කළා අනිවාර්ය දැන් ඔයා දැන් මේ හිරුස්තා තරගයෙන් මෙහෙම ගායකයෙක් විදියට ඉදිරියට ආවේ නැත්තම් ඔයාගේ ජීවිතේ කොයි වගේ තැනක තියෙයිද කරන රස්සාව මොකක්ද කොහොම වේද එකද මම හිතන දේ මම ඉපදිලා තියෙන මියුසික් කරන්න ඒ මම පොඩි කාලේ හිතුවේ
දෙමෝපියන්ට දැක් කරන්න ඕන ගියදේ එක්ක පොඩි කාලෙදි තිබුණ ප්‍රශ්නත් එක්ක දැනටත් තිබුණ ප්‍රශ්න කියලා දුරුනේ අනිවාර්යෙන් තියාගේ දේශාන් කෙනෙක් කොහොම වුණත් මැරෙන්න කලින් අනිවාර්ය තියාගේ දේශාන් කෙනෙක් ලංකාවේ හික්මද චරිතය කරනවා කියන එක හදවතට එකගව ජනතාවෙන් ආදරෙන් ඉල්ලනවා කරන්න කියලා අනිවාර්යෙන් ඒගොල්ලෝ දැක් කරනවාමයි හිරුස්ටා තිබ්බ අනිවාර්යෙන් දැන් එතකොට අයියෝ දැන් මේ දවස්වල ඔයාලට කොහොමද කාර්ය බහුලද මේගොල්ලෝ බලාගෙන ඉන්න ජනතාවට ඔයාලට ෂෝ එක ගැන කතා කරන්න තියෙනවා නම් මේදී කොහොමද කරගන්නේ ඔව් කියනවා thank you ඒ ප්‍රශ්නෙට ගොඩක් ලොකු දෙයක් මතක් කරේ මොකද කාර්ය බහුලද කියන තැනදී ඇත්තටම ඔව් මොකද කියනෝනේ ඒ තෝගොල්ල නිසාමයි ෆෝන් කෝල්ස් නම ගොඩක් ෆෝන් කෝල්ස් නම මැසේජ් තියෙනවා ෆෝන් එකෙන් පස්සේ 5000 6000 බලමු නැති ඒ ඔක්කොම අන්තිමට දාලා දිනවා අයියෝ කොහොමද මෙහෙම මෙහෙම කියලා දාලා දිනවා අන්තිමට දාලා දිනවා ඔයා කරන ලොකුමක් තියෙන අපි හිතුවේ නෑ මෙහෙමයි කියලා එහෙම දෙයක් ඇත්තටම නැහැ තියෙන ගයත් කියලා කතා කරන කතා කරන වල වර්තේ මං කවුද කියන එක මැසේජ් කරන්නවත් මෙහෙම වෙලාවක් නැහැ මොකද මේ අර මැසේජ් එකක් බලලා රිප්ලයි ගන්න මේ නැහැ මොකද එක දිගට මැසේජ් දී එහෙම කරන්න ගියොත් එම මේ කරන්න බෑ බැරි ඇත්තට කරන්න බැරි වෙලා ළඟට ආව මොනසු දිවක් ගයිය කියන හොඳට දන්නවා මේක මම හිතනවා සමාව ඉල්ලනවා කෝල් එක ගන්න කතා කරන්න අනිවාර්ය මැසේජ් කරලා රිප්ලයි කරන්න ඕන තරහා වෙන්න එපා ඒක අර ලොග්ගම එක කිසිම දෙයකට කරන්න යක් නෙමෙයි ඒක ඉබේට වෙන දෙයක් මොකද කරගන්න බෑ ඒක මැසේජ් කරන්න කිව්වොත් එහෙම මේ අර ඇත්තට මේක අර හිසල වදයක් වෙනවා නේද මේ මැසේජ් කරගෙන ඉන්න ගියාම කෝල් කරලා කතා කරන්න පුළුවන් ඕගොල්ලෝ වදයක් නෙමෙයි මැසේජ් කරන එක වද වෙනවා කියන ආදරේ එහෙම කිසි දෙයක් නැහැ ඕනලා කතා කරන්න අයියා ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාගෙන එනම් අය දැන් ඔය ෂෝ වලට යනවා නම් ඔයාව කන්ටැක්ට් කරගන්න කොහොමද? ඔව් මම එහෙමයි ඒක හොඳ වෙලාව ඒක හොඳ දෙයක් හම් වෙයි මට මම ඒ වගේ නේද වාටිනවා මොකද ඒගොල්ලෝ කතා ගන්න try කරන මම ෂෝස් වල ඔව් ආදරෙන් වාඩි කියනවා මගේ account එකේ තියෙනවා ෂෝස් වලට අමතන්න කියලා නම් එකක් ඒක කතා ගන්න ඒක මගේ ෂෝස් ගන්න ඒක නම කතා කරන්නේ ඒ වගේම ඔයාලා හදපු මට ඔයාලා තමයි මාව හැදුවේ ඔයාලට මාව ෂෝ එකකට ගෙන්න ගන්න නම් ඒ නම්බර කතා කරන්න ඒ වගේම page එකේ මගේ නම්බර තියෙනවා ඒකට කතා කරන්න ආදරේ කියනවා ඔයාලා අනිවාර්යෙන් මට කතා කරගන්න බලාපොරොත්තු වෙනවා ෂෝ එනවා ඒ වගේම අපේ මාසේ ඒකේ ලොකු ගම වගේ උත් තියෙනවා ආදරේ කියනවා 19 පළවෙනි ජීවිත වලම නතාවට විදේශ යත වෙනවා ඒ වගේ මාත්‍රේ ගිල්නවා ලංකාවේ තමයි ආදරයක් කරන්න ලංකාවේ නම් එහාට ගියනත් ගොඩක් ආසක් ඒ වගේම කියනවා ශෝසල ආරාධනා කරන්න කතා කරන්න ඒ නම්බර්ස් දෙකින් ඕන එකට ළඟය බොරු account වල තියෙනවා ඒවට අහු වෙන්න එපා තියෙන විදේශයන් හරියටම ID එකක් හරි මොකක් හරි ඉල්ලන්න එතකොට ID එකේ ඉවරන ගොසුව කර ගන්න නැත්නම් වීඩියෝ කෝල් එකකට මොක් කර ගන්න. එහෙම කර ගන්න නැත්නම් රැවටෙන්න එපා. මගේ ෆේක් account දින පොඩ. ඔව් එහෙම තමයි. එහෙනම් ඔයාලා නිර්මාණය කරපු තිවංග දිල්ෂාන් ඔයාලා වෙනුවෙන්ම ගීතවත් වෙන්න සූදානම්. දැන් ඔයාලට ප්‍රසංග වලට කතා කරන්න ඕන නම් මේ නම්බර එකට කතා කරගන්න 0711 24 20 920. අයිද වයිසල්ලාම ජනප්‍රිය වුණේ මහවරුසාවේ ඒ සිංදුවේ. ඒකේ පොඩි කෑල්ලක් අපිට අද කියලා දෙන්නමු. හරිවා. මහවරුසාවේ බස් නැවතුම් පොළ අයිනට වී හිඳිමින් ඔබට තුරුළු වී යාල කළ හැටි මතකයි කඩිසරෙන් මහවරුසාවේ බස් නැවතුම් පොළ අයිනට විහිදීමින් ඔබට තුරුළු වියාල කළ හැටි මතකයි කඩිසරම් ගෙව්වේ ආදර කාලේ අමතක නෑ අදටත් මට ඔබ අමතක කරන්න බෑ අයිද මෙච්චර මේ තරඟ තියෙද්දි ඔයා හිරුස්ටා තරඟෙටම කොහොමද ඇතුළු වුනේ
ඔව් මේක කියන්න ඕන දෙයක් මොකද ස්තුති කරන්න ගොඩක් වටිනා චරිත හිරුස්ට හොයලා දුන්න එකම චරිත ජීවිතේ මියුසික් කොහොමද තැනකට යන්නේ කියලා හිත හිත ඉන්න වෙලා ආදරය මතක් කරන ලහිරු ශාන් මාර්සිංහගේ එයා තමයි මේ අත්ත දුන්නේ මට ඉස්සරහට යන්න මට අමිලගාව ඉදතයි ගොඩක් ස්තුතියි හෙරොයි ඒවගේම කියන්න ඕන මම හිරුස්ටාවලට ඉස්සලාම යන්නේ සිංකරන බලන්න මේ මම ලොකු ජොබ් එකක් කරමු එතකොට ඔය පාරේ ජොබ් එකක් කරන සල්ලි සම්බන්ධ ජොබ් එකක් කරනවා හිටියේ මම යන්නේ ඉන්ස්ටා තරංගේ ඇප්ලිකේෂන් එක දාන්න එතදා ඒ කියන්නේ දා එතෙන්ට ගිහිල්ලා තමයි ඇප්ලිකේෂන් පුරවන්නේ කොහොම හරි උදේ 7ට එන්න කිව්ව වෙලාවට අපි ගිහින් 10 මාර්ට් එතකොට සිංහාන නොදී අපි එළියට දාන්න ගිහිල්ලා මම මං සිංහු කියන බලන්න මේකේ මම ඊට දාන්න ගියා අමිලට ෆෝම් එක පුරවලා ගිහලා අමිල සිංහාන මම අනක් ගියා ඊට පස්සේ ලැහැර වල කට්ටිය මට දාලා ගියා නෑ ෆෝම් එක පුරවෝ මේ උඹෙන් දාන්න මෙහෙමයි අනිවාර්ය කියන්න ඕන මෙහෙමයි කියලා ඊට පස්සේ මම එකයි ගානට තමයි ජොබ් එක යන්න තිබ්බේ ඊට පස්සේ කොහොම හරි හිරොම නිමාඩු ගන්න බැරි තත්ත්වෙ දාන තිබ්බේ කොහොම හරි අන්තිම එකයි ගාන එකමාර විතර වෙලා තාම අපිට සිංකරන ටයිම් නැහැ මොකද 4යි ගන්නවා සිංකරන ආවෙ අපිට කොහොම හරි මම ජොබ් එක කරන දාට කෝල් කරාන් පස්සේ ඒ සර් කිව්වා හරි දවල් ගමන්නේ අද විතර අපි නිමාඩුව ගන්න කියලා එතනින් තමයි එතනිනුත් නැහැ ඊට පස්සේ මේ එතනිනුත් මේ අපි එතන මට මයින්ඩ් රිලැක්ස් කරන්නේ නැහැ සිංකරන බ්ලෝ මෙහෙමයි කියලා. එතකොටත් මම දන්නේ නැහැ ෆෝම් එකේ මොකද සිනු දෙකක් දාන්න තියෙනවා එදාට සිංකර නා දැන් අපි ඊළඟට ඉතින් ගියා සිංකර සිනු දෙක. මම දන්නේ නැහැ මොකද සිනු දෙක කියලා. අමලිකා එතන දාලා තිබ්බ සිනු දෙක. අරේලන්දරයි ජුට්‍රෝන්ස් වගේ. ඉතින් ඒවලට මම බලලා තිබ්බෙත් නැහැ ඔහොම. ඒක හිටියා. කොහොම හරි හවස 4 විතර අපි සීට් එක ඉඳගෙන ඉන්නවා නේද? ඊට පස්සේ එක එක්කෙනා ගන්නවා. දැන් කොහම හරි දෙන්නයි ඉන්නේ. මයි අමිල හැරෙත් මම මෙතන. ඉහැරෙත් තව එක කිය. ඊට පස්සේ එක්කෙනෙක් වටේ ගෙවිලා ඉන්නවා. දැන් ඉතන ඉන්ටර් වෙනවා. ඊට පස්සේ එක්කෙනෙක් ගිහුවා. ඊළඟට දෙන්න ඕගොල්ලෝ දෙන්න මේ මෙයාගේ සිඳුරි මේක මගේ සිඳුරි මේක කියලා අරලියන්දර මෙහෙමයි කිව්වා. ඒක මං කිව්වේ. එහෙම වෙන්න දෙයක් නෑ මට කියන්න මම ඕවදන්නේ. මේ මට බෑ කියලා මම කිව්වා. ඊට පස්සේ දැන් මොකද? තරගෙට ඉන්නද මේ හිටියේ? යන්න මම මේක බෙන්ජත් ගාවල දාගෙන එන්න නැගිටලා ඉවරලා ආයිසන් අයියා තමයි කිව්වේ. දැන් වහින් දාලා වරදින්න හරි සිංහු කියන්න ඕන. මොකද මම මෙච්චර මේ මෙල්ල මෙල්ල උදේ 6 ගන්න මෙතෙන්ට ඇවිල්ලා ඕගොල්ලොන්ට පරක් වුණා මම මෙතන ඉන්න අනිවාර්ය කියන්න ඕන කියලා. දැන් මම කොහොමද මෙහෙම කියන්නේ ලැජ්ජ වෙන්න බැහැ නේද? ඊට පස්සේ මේ කොහොම හරි දැන් එතන ඉන්න මම දෙයන්න කියන අනේ දෙයන්න මම දෙන්නක මාව කරගෙන පුළුවන් වෙන්නේ කියලා. ඊට පස්සේ කොහොම හරි අමිල ඉන්න දෙන එක්කෙනෙක් ගියා දෙන්න ඉන්නේ අවසාන දෙන්න. එදා දවසේ පළවෙනි ඔඩිෂන් එක. තියෙන මීටින් ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා විනාඩි 5ක. එවලම නැගිටලා ඉන්න දුනා නාලක සජි. අම්ම උඩ කාලේ මතක් කරනවා. එතෙල් දැන් මේ නාලක සජි ගාවට ගියන් පස්සේ මම කියනවා මේ හින්දි සිද්ද ඒව ගහන්න බෑ මෙහෙමයි කියලා. ඊට පස්සේ මම කිව්වා හිමිසරේ විරාජ්‍යරේ. ඊට පස්සේ මේ විරයා කවුද? නාලක සජි කියනවා. හරි කියමු කියලා. ඊට පස්සේ පොඩක් ඒ ප්‍රියසර කරලා තිබෙන ඇසිම් ගොවා අවුල නැහැ හිමිසරේ හිමිසරේ කියන සිංහල හින්දි දුමේ අවුල නැහැ මේ වචන දෙන්නා ඒ ටික හරි වෙලා ඒවලේ ගිහිල්ලා තමයි ගාන්ට ගරගිලා ආවා ඒක සම්බිල ගියා පටන් ගත්තේ ඒත් එක්කම මට එන්න හම්බුනේ ඊළඟ ගිහිල්ලා ඉවලා හිමිසර තමයි මම පළවෙනි ඔඩිෂන් එකේ පළවෙනි සිංහල හිමිසරේ විරාජ් පිළරගේ ආද බ්ලාස්ටර් වින්දෝ ඒකත් එක්කම තරගින් ඉස්සරහට යන හම්බ වෙනවා මෙච්චර දුරක් එන්න හම්බ වෙනවා හිරුස්ටල් නාලිකාවේ හිරුස්ටල් තරංගේ උපරිම ජනතා සම්මාන කමුනේ මට ඒක දැනටත් බලා ගන්න පුළුවන් ජනතාව ඕගොල්ලොන්ට ඒ ඕගොල්ලෝ මට ආදරය කරපු නිසා ඒක තමයි වටිනම දේ ඔයාලට ආදරේ මම ආදරය කරපු එක ඕගොල්ලෝ මට ආදරය කරලා ගොඩක් පිං ඒක බලා ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියන එක ඉරුත තරගේ මට
මංගල ගෙනෙක් කටින වැඩි ලොකු ප්‍රේක්ෂක නිසා හිටිය මොකද ඒක බලන්න පුළුවන් ඒක YouTube හරහා හැම දෙයකම කියලා බලන්න views ඔව් හැම දෙයකම views reach එතරම්ම reach මේක හිතාගන්න බෑ ඒක දනදා ඔබ ගොඩක් පින් ඒක බැලුවම තේරෙනවා එතනදී අර අතන පොයින්ට් එකකටත් වෙනවා මොකද්ද ඒක කියන්න බෑ මොකද්ද අසාධාරණ ක්ලාස් අසාධාරණ ක්ලාස් ඔව් ඒක හිරුස්ථානාලි ගන්න මේ මොකක් හරි එච්චර පිරිසකින් වෝට් එකපාර ඇවිල්ලා බ්ලොක් කරනවා ඒකෙන් කියන්න දෙයක් නැහැ ඒක ඒ තරගෙන් ඔයා දින්නත් නැතත් අද මේ වගේ තැනක ඉන්නවා අනිවාර්යයෙන් අද ජනතාවත් එක්ක ඉගෙන ස්ටිචර් ගියන් පස්සේ ඒ කියන්නේ හම්බෙන දේවල් එක මාරයි ඇස්සර් කල්ලගෙන මොකද මම චෝටි කાયන මෙතෙන් දෙන්න ඕගොල්ලෝ අතරේ ඉන්න මාරු දුක් කියලා අවසාන වශයෙන් ඔයාලට මේ මේ ආපු ගමනට ස්තුති කරන්න කවුරු හරි ඉන්නවද? අනිවාර්යයෙන්. ඉන්නවා. අම්මයි තාත්තයි අයියයි. අම්මයි තාත්තයි අයියයි ගොඩ මහන්සි නම් ඉතන එක්කන් ඉන්න. සල්ලි නැහැ. අයිස්තක දුප්පම මිනිස්සු. මම එහෙම රියල් ජීවිත වලත් එහෙම ලොකෝට දුක එහෙම කියලා නැහැ. මොකද ඇත්තම දුක පෙන්නුවොත් එහෙම මම තරම් දුක් වෙන කෙනෙක් නැහැ. ගොඩක් වෙනස් වෙච්ච සින්දුවක් තියෙනවා හින්දි සින්දුවක් සයාවේ. ඔව්. ඒක මමයි අපේ හැමෝම ආදරය කරන සින්දුවක්. ඔව්. ඒ සින්දුවෙන්ම පොඩි කැලලකින් මේ වැඩසටහන අවසන් කරමු කියලා ඉල්ලනවා. අනිවාර්යයෙන්. මාතාව සින්දුව. සින්දුවක් නෙමෙයි සින්දුව. වුණා. මහවර්සාවේ සයාවේ. එන චුටි කැලල කියන්න. ජනතාව ඒගොල්ලෝ. රහී කා තෝ කාම හේ तल जाही जावे सैयावे सुन सुन सैयावे एक पल जा रहा एक तारे पर कब से कावे आसानी से गिरा खुलती नहीं है मन वो है डीला है जो फिर भी सुल जावे राही का तू काम है चल जा ही जावे सैयावे सैयावे सुन सुन सैयावे ආරාධනාව පිළිඅරගෙන අද මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණාට තියංගේ ගොඩක් ස්තුතියි. අනේ තැන්කියු. තැන්කියු කියන්නේ ඔයාලට ගොඩක් ස්තුතියි මේ අද මෙහෙම ඇවිල්ලා මාත් කතා කරන්න. මාත් ගොඩක් කට්ටි කතා කරා ඔය වීඩියෝ එක. ඔයාලා දවස්තාව හම්බුනා මොකද? ආරාධනාවයි. ගොඩක් ගොඩක් වැඩ ඇස්සේ මම කතා කරලා කරදර කරාද මන්ද? හරි නෑ. ඒක ඒ කියන්නේ අනිත් කට්ටිය ගොඩක් කරදර කරා කියන්නේ නැහැ කරදරයක් නෙමෙයි බෙර ගොඩක් ඇහුවා ඒ කියන්නේ වෙලාව තමයි කියන්නේ මේ අද තමයි අර කැලේගෙන මටත් ආවේ අද කතා කරනවා කියලා මොකද මෙච්චර කතා කරන්නේ තව ගොඩක් වේදිකාව කතා කරන්නේ මේ කට්ටියත් කතා කරනවා ළඟදීම මොකද මගේ song එක ඒක අන්තිමට කියන්න ඕනේ ඇත්තටම මගේ පළවෙනි song එක නිකන් ආදරෙන් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉන්න ඕගොල්ලෝගේ ගොඩක් ස්තුතියි සින්දුවේ අන්තිම මුල් වචනේ මතක අමතකයිලු හොඳ වැඩක් නේ ඔව් අනිවාර්යයෙන් ගාලා දෙන ඉන්දියන් ස්ටයිල් එකට බලමු thank you